විදුණු අබ අපට කෑලි වශයෙන් සංරක්ෂණය කළ තියාගන්න පුළුවන්. ඒක කොහොමද කරන්න කියලා අපි බලමු. මේ සඳහා අවශ්‍යයි හොඳට පැහිලා ඉදුණු අඹ, ඒ වගේම තැලුන් නැති හොඳ අඹ තෝරාගන්න. පළමුවෙන්ම පොත්ත ඉවත් කරලා ඉවරලා කැට වශයෙන් මේක කපා ගන්න. මේ කපන අවස්ථාවේදී පැහැය වෙනස් වෙනවා කියලා අපිට දැනුණොත්, එහෙම නැත්නම් පැහැය වෙනස් වෙනවා නම් අපිට ඒ සඳහා දිහි ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිට්‍රික් ඇසිඩ් දැමු වතුර ස්වල්පයක මේ කෑලි දමා ගන්න පුළුවන්. මීළඟට අපි මේ අඹ කෑලි 1/4 ලුණු ද්‍රාවණේ පැය දෙකක් තියන්න ඕනේ. 1/4 ලුණු ද්‍රාවණය සකස් කරන්න වතුර මිලිලීටර් 500යි ලුණු ග්‍රෑම් 20යි එකතු කරන්න. සාමාන්‍යයෙන් තේ හැන්දක ග්‍රෑම් 5ක් තියෙනවා. අපි 4ක් දාලා මේක හොඳට මිශ්‍ර කරලා ඒකට කපාගත්ත අඹ කෑලි දාන්න ඕනේ. දැන් මේ විදිහට 1/4 ලුණු ද්‍රාවණයේ මේ අඹ කෑලි පැය දෙකක් තියන්න. ඊළඟට අඹ කෑලි අපි ඒකෙන් ඉවත් කරනවා. අඹ පැය දෙකක් ලුණු වතුරේ දාලා තියලා ඊළඟට අපි මේ අඹ කෑලි ජීවාණුහරණය කළ බෝතල්වල අසුර ගන්න ඕනේ. ඒ සඳහා වතුරේ විනාඩි 10ක් විතර මේ බෝතල් හොඳින් තම්බා ගන්න. ඊළඟට අපි වතුරෙන් බෝතල් ඉවතට අරගෙන අඹ කෑලි ලුණු වලින් ඉවතට අරගෙන මෙහි හොඳින් අසුර ගන්න. ලුණු ද්‍රාවණයෙන් ඉවතට ගත්ත අඹ කෑලි මේ විදිහට ජීවාණුහරණය කළ බෝතල්වල හොඳින් අසුර ගන්න. ඊළඟට අපි මේකට අවශ්‍ය සීනි ද්‍රාවණේ හදා ගන්න ඕනේ. ඒක සීනි ද්‍රාවණේ හදන්නේ 1/40 සීනි මාධ්‍යයක් වශයෙන්. මෙහිදී අපි කරන්නේ සීනි ග්‍රෑම් 400කට වතුර ලීටර් එකක් දාලා හොඳින් උතුරා ගන්නවා. සීනිවල රොඩු තියෙනවා නම් ඒවා අපි පෙරලා ඉවත් කරගන්න ඕනේ. මේක ලිපේ තියලා හොඳට උතුරවන්න. හොඳට උතුරාගත්ත සීනි ද්‍රාවණය අපි සකස් කරගත්ත අඹ ඇසුරු බෝතලෙට පුරව ගන්න. මේදී වාත බුබුලු ඉවත් වෙන ආකාරයට හැන්දෙන් සකස් කරමින් මේ සීනි ද්‍රාවණය බෝතලෙට පුරවලා ඊළඟට අපි ඒකේ රස්නේ පිටම රස්නේ තිබියදීම මේක හොඳට මූඩි තද කරගන්න. දැන් මේ විදිහට අද දින සීනි දැම්මෙන් පස්සේ සීනි ද්‍රාවණය දැම්මෙන් පස්සේ පැය 24ක් නැත්තම් දවසක් මේක මේ ආකාරයෙන්ම තියෙනවා. ඊළඟට පසු දිනදී අපි මේ සීනි ද්‍රාවණයටම තව සීනි 120ක් එකතු කරනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රමාණයට නම් ග්‍රෑම් 200ක් සීනි එකතු කරගන්න. එකතු කළා ඒ සිරප් එක නැවත හොඳින් උණු කරගන්න ඕනි. අපි පළවෙනි දවසේදී මේකට සීනි ද්‍රාවණය දැම්මා. ඒ සීනි ද්‍රාවණය පෙරලා ඒකටම තමයි දෙවෙනි වර අපි සීනි 120ක් එකතු කරන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් ඒ ප්‍රමාණයට ප්‍රමාණවත්. ඊළඟට ඒ සීනි එකතු කරලා නැවතත් හොඳින් සීනි ද්‍රාවණය උතුරව ගන්න. හොඳට උතුරවගත්ත සීනි ද්‍රාවණය අපි නැවත අඹ කෑලි තියෙන බෝතලෙට වත් කරලා ඉන් පස්සේ හොඳින් මූඩි තද කරගන්නවා. දැන් මෙතෙන්දිත් අපි අර පළමු දිනේ වගේම හොඳට වාත බුබුලු ඉවත් කරගන්න ඕන බෝතලේ පතුලේ තියෙන ඒවා. ඊළඟට මේ මූඩිය අපි හොඳින් සීල් වෙන ආකාරයට තද කරලා
සකස් කරගන්න. මේ විදියට සකස් කරපු අඹ කෑලි මිශ්‍රණය සාමාන්‍යයෙන් මාස 6ක් විතර කල් තියාගෙන අවශ්‍ය වේලාවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ මූඩිය සීල් වෙන ආකාරයට හොඳින් තද කරලා වසලා තියන්න ඕනේ.